ආදිවදිනේ කලින් පත් වුණා කියන්නේ මොකද හිතෙන්නේ? ඇත්තටම අනුරු කුමාර දිසානායක මහත්තයා ජනපති වෙච්ච එක රටේ සෞභාග්‍යමත් දවසක් තමයි අද උදා වුණේ. ලොකු සතුටක් දැනෙනවා මගේ ජීවිත කාලෙටම මේ මෙහෙම සතුටක් විඳලා නැහැ. ආපු අපි ඇත්තම කියනවා නම් මේ කලින් හිටපු නායකයන්ගෙන් මේ කිසිම දෙයක් ලැබුණේ නැහැ සාමාන්‍ය ජනතාවට. අපේ අනුරු කුමාර දිසානායක මහත්තයා ආවට පස්සේ අපි දන්නව අනිවාර්යයෙන්ම රටේ ජනතාවට සුපිරිම සෙතක් සිද්ධ වෙනවා. ඇහෙට අනිවාර්යෙන් වහින්න ඕන දවසක්. ඒ කියන්නේ අපේ නායකත්වයේ රජ රටින් ආපේ ඒක සුපියටම තියෙන එකක්. ආයේ වෙනස් කරන්නත් බෑ ලොවෙත්. අපේ ගමේ ඉන්න රජ රට ඉන්නේ ගොවිතැන් කරන මිනිස්සු ඒ මිනිස්සු මිනිස්සුන්ට ඇත්තටම හොඳ සාහනයක් සෙතක් සෞභාගයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ ගමේ ගොඩක් ජනතාව පීඩාවට ලක් වෙනවා අලි උවදුර. අලින්ගෙන් මේ ගොඩක් කරදර තියෙනවා. ඔය හැම දෙයකටම රටේ අනිත් ප්‍රදේශවලත් අලි ප්‍රශ්න තියෙනවා. ඔය හැම ප්‍රශ්නයකටම විසඳුමක් හම්බෙයි. අනුරු කුමාර විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන දේවල් බලාපොරොත්තු වෙන කියන්නේ මේ රටේ හැම සාමාන්‍ය ජනතාවට අපි බලාපොරොත්තු වෙන්නේ සාහනය. හැම දෙයකින්ම සාහනයක්. කඩේ බඩුවක් ගන්න ගියත් ඒකෙත් 100%ට වැඩිය බදු මේ අපි අපෙන් සාමාන්‍ය ජනතාවෙන් අය කරනවා. ඒ වගේ දේවල් වලින් මේ සාහන තමයි ගොඩක් සාමාන්‍ය පඩි වැඩි කරන්න ඕනේ නැහැ. සාමාන්‍ය බැලුව පඩි රජයේ සේවකගේ පඩි වැඩි කරන්න ඕනේ නැහැ. බඩු අඩු කරොත් මේ බඩු වල මුදල අඩු කරොත් ඒ කියන්නේ ගන්න බඩුවක මොනවා හරි මුදලක් අඩු කරොත් ඒකෙන් මේ සාහනයටපත් වෙනවා මිනිස්සේ. ඈ පඩිය වැඩි වුණා කියලා ඒක මේ බඩු වලින්වත් මොනවා වගේවත් නෙමෙයිනේ මේ අඩු වෙන්නේ. සාමාන්‍ය මිනිස්සයාට තමයි ඒක මේ අවාසි වෙන්නේ. පඩිය වැඩි කියන්නේ රජ සේවකයන්ට. දැන් අපි සාමාන්‍ය ජනතාවට පඩියක් නැහැනේ. ගොවිතැන් කරන මිනිස්සට පෙන්ෂන් එකක් තියනවද නැහැනේ. ඒකනේ මේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඔය තියෙන බඩු වල දැන් තෙල් ගත්තොත් මේ ඩීසල් පෙට්‍රල් මේ භූමි තෙල් දැන් මේ ගොවිතැන් කරන මිනිස්සු භූමි තෙල් ගත්තොත් එහෙම දවසර යනවා ලීටර් 5ක් 10ක් විතර. ඈ ඒ මිනිස්සයාට ඒකෙන් සාහනයක් හම්බෙන්න ඕන. ඒවල ගහන තෙල් පොහොර ඈ පොහොර මිටියක් රුපියල් 8,000 9,000 10,000 ඔහොම මිලට යන්නේ. ඒ වගේ දේවල් වලින් ඒ සාහනයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නම මගේ නම රොෂාන් බුද්ධික. මොකද අද ජනාධිපති කෙනෙක් පත් වුණා. එතන මොකද හිතන්නේ ඒක ගැන? ඔව් කාලයක් තිස්සේ බලාගෙන හිටපු කාලයක් තිස්සේ වැඩ කරගෙන අපි මහන්සි වෙලා විශේෂයෙන්ම මම මේ 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 ජාතික ජනබලවේගයත් එක්කන් ක්‍රියාකාරීව එකතු වෙන්නේ ප්‍රාදේශ සභා මැතිවරණයත් එක්කන් ඒක කල් ගියා. ඉතින් අපි ඒත් එක්කන් වැඩ කරගෙන ආවා. අපේ පඩිකාරමඬුව ගමේ ඉන්න අපිත් එක්කන් වැඩ කරපු ලොකු පිරිසක් ඉන්නවා. මාමලා නැන්දලා අක්කලා විශාල පිරිසක් ඉන්නවා නම් වශයෙන් කියන්න බෑ. ඒ අයලා ඒ අය එකතු වෙලා මේ දරපු උත්සාහයේ ප්‍රතිඵලය භුක්ති විඳීම ලොකු සතුටක්. ඒ ජනාධිපති කෙනාගේ තුමාගේ මොනවද ඔබතුමාලා බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා? මං පෞද්ගලිකව පොදුවේ මේ රටට මේ සමාජයට සාධාරණ සමාජයක් ඇති වෙනවා නම් ඒක තමයි හොඳම දේ. ඒක ඇතුලේ අපි බලාපොරොත්තු වෙන හැමදේම තියෙනවා. එතකොට මේ අනුරාධපුර වගේ පැත්තකින් මොකද ජනාධිපති කෙනෙක් මේ විදිහටපත් වෙලා අද දිනේදී ජයග්‍රහණ කරලා තියෙන එක ගැන මොකද කියන්නේ? මෙහෙමයි අනුරාධපුරෙන් වේවා ලංකාවේ ඕනම තැනකින් පාලකයෙක් බිහි වුණත් ඒක අපිට මගේ පෞද්ගලික මතය නම් ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ජනතාවගේ දුක හඳුනන පොළොවේ පය ගහලා ඉන්න ජනතාවට සවන් දෙන නායකෙක් විය යුතුයි රටේ පාලකයා. ඉතින් මම හිතනවා අනුරු කුමාර දිසානායක සහෝදරයා අපි බලාපොරොත්තු වෙච්චි ඒ ජන හිත හඳුනන නායකයෙක් කියන එක. ඒ නිසා ඒක ලොකු හයියක්. ඒක අනුරාධපුරයේ වීම කියන එක මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට මේ ජයග්‍රහණේ කොහොමද ඔබතුමාලා සමරන්නේ? අපි හිතන්නේ අපි සමරනවා. අපි අපේ වැඩ කටයුතු කරගෙන විශේෂ සැලකිල්ලක් නැහැ. ඒක පුද්ගලයාට කැමති විදිහකට ඒ සැමරීම් සිදු කරයි. විශේෂ ලොකු එහෙම දෙයක් නැහැ ඉතින්. ධනුස්ක මොකද අද ජනාධිපති කෙනෙක් පත් වුණා මොකද ඒක ගැන හිතන්නේ? ඇත්තටම ඉතින් ලොකු සතුටක්. ඉතින් අපි ගොඩක් වෙහෙස මහන්සිලා තමයි ඔය තත්ත්වය ගෙනාවේ. ප්‍රධාන ධාරාවේ අපේ දෙපැත්ත අපේ එක නෙවෙයි ඇත්තටම. ඒ හින්දා
ගොඩක් මහන්සිලා ගෙනපු හින්දා ගොඩක් සතුටුයි ඉතින්. ඔව්. එතකොට මේ මොනවද ජනාධිපතිතුමාගේ උතුමාලා බලාපොරොත්තු වෙන ජනතාව විදිහට? ජනතාව විදිහට ඉතින් ජනතාවට ජීවත් වෙන්න පුළුවන් බඩු මිල අඩු කරලා සහනදායි පරිසරයක් හදලා දෙන එක තමයි බලාපොරොත්තු වෙන්න තියෙන්නේ. ඔව්. එතකොට නීති රීති ඔව් නීති රීති අතරම නීතිය හැම කෙනාටම එක නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ පොඩි මිනිහා ඉඳන් ලොකු මිනිහාට දක්වා. එහෙම එක නීතියක් ක්‍රියාත්මක වෙන එක තමයි බලාපොරොත්තු. ඔව්. කොහොමද ජය සමිරුවද? ඇත්තම ජය සමරු අපි අපේ ගම් වාසයෙන් එකතු වෙලා එතුමාට ඡන්දය දුන්න සහ නුදුන්න පිරිස එකතු වෙලා ඉතින් කතා බහ කරලා ජය සමරුවා. සතුටුයි ඇත්තටම අනුරාධපුර වගේ පැත්තකින් මේ විදිහට ජයග්‍රහණයක් ලැබුණා. ඇත්තටම සතුටුයි මොකද අලුත් අපේ ජනාධිපතිතුමා අනුරාධපුරයේ නායකයෙක් අනුරාධපුරයේ පුද්ගලයෙක් ඒ නිසා අපිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරවැසියන් විදිහට ගොඩක් සතුටුයි. ඔබතුමාගේ නම? මම බීඩී පාලිත සම්පත්. ඔව් මොකද හිතෙන්නේ අද ජනාධිපති කෙනෙක්පත් වුණා? මොකද හිතෙන්නේ ජනාධිපතිතුමාගේ? අපි බලාපොරොත්තු වෙච්ච නායකෙක් රටට බිහි වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මෙවැනි තරුණ නායකෙක්. ඒ නායකයා අපිට දැන් ලැබිලා තියෙනවා. බොහොමත් සතුටුයි. ඔව් මොකද ඇත්තටම මේ අද ඔබතුමාලා මොනවද මේ ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ඉස්සරහට මොනවද? අපි බලාපොරොත්තු වෙන්නේ අපේ වයසේ සීමාවෙම අපි වගේම අපේ දරුවන්ටත් සාධාරණ සමාජයක් බිහි කළ යුතුයි. ඒ වගේම සාධාරණ සමාජයක් බිහි කරන අතරතුරේ මත්ද්‍රව්‍ය තුරන් කරනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා මාස 6ක් වගේ කාලයක් තුලදී. කුඩු තියෙනවා, හෙරොයින්, ඒ වගේම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රතිවර්ග, ගම්වල වෙනත් වෙනත් මත්ද්‍රව්‍යයන් වර්ග තියෙනවා. මේවා නවත්තයි කියලා ඉතින් අපි විශාල බලාපොරොත්තුවකින් ඉන්නවා. අපේ දරුවන් මේවට ග්‍රහණය වෙන එක නවත්ත ගන්න. ඔව්. ඒතර ඇත්තරම මේ අනුරාධපුර වගේ ප්‍රදේශයකින් මේ විදිහට ජනාධිපති කෙනෙක් පත්වෙච්ච කෙනෙක්ද? අනුරපුරෙන් අනුර කුමාර දිසානායක පත්වීම රටටම ඉතාමත් අනුරපුරයේ තරුණයන් හැටියට අපි බොහොමත්ම ආදරයෙන් වැළඳගෙන අපි මේ නායකයා අනුරපුරෙන් ගෙනාවා. ඒ නායකයා රටේ ජනාධිපති වෙන එක පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා. ඇත්තටම මොකද හිතන්නේ මත්ද්‍රව්‍ය වලට වඩා ඇත්තටම ඔබතුමාලා වෙනත් මොනවත් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා? අපි මත්ද්‍රව්‍ය වලට වඩා අපි කුෂ්කර්මාන්තයෙන් ජීවත් වෙන මිනිස්සු අනුරපුරයේ ඉන්නේ. ඒ අනුරපුරයේ ජනතාවත් වගේම ශ්‍රී ලාංකික යටටම ගැලපෙන මොඩලයකින් කුෂ්කර්මාන්තයට අපේ ජනාධිපතිතුමා උත්තර දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සියලු ජනතාව අනුරපුරෙන් පත් වුණාට ජනාධිපතිතුමා ශ්‍රී ලාංකික සියලු දෙනාම ඔබතුමාගේ රට වැසියෝ. ඒ නිසා රටේ සියලු දෙනාටම ඔබ එකසේසේ සලකයි කියලා මා බලාපොරොත්තු වෙනවා තරුණෙක් හැටියට. ජනාධිපති කෙනෙක් රටට පත් වුණා කියන ඔබතුමාලා මොකද හිතන්නේ අතර? මම හිතන්නේ ඒ පත්ති ජනාධිපතිතුමා ගැන වගකීමක් විශ්වාසයක් තිබිලා තමයි අපි ඒ වගකීම එතුමාට බාර දුන්නේ. එතුමා ඒ වගකීම මම හිතන්නේ කරාරින් නැතුව එතුමාගේ කැබිනට් මණ්ඩලය අපිට කතා කරලා තියෙනවා 25 සීමා කරනවා කියලා. ඒ වගේම ඒවා ඒ විදිහට ඉෂ්ට කරලා දූෂණේ වංචාව සම්පූර්ණයෙන් තුරන් කරලා රටේ අනවශ්‍ය වීදන් ටික නැති කරලා දැන් එතුමාලා දන්නවා පාර්ලිමේන්තුවේ දවසකට කෑමවලට යන වියදම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහනවලට යන වියදම, ඒ වගේම මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ නෝනලාට ඒ දරුවන්ට රටේ සම්පත් අනිසි විදියට භාවිතා කරන්න දීලා රටේ සම්පත් විනාශ කරන්න ලෑත්ති කරලා තියෙන විදිය ඒවා නැති කරලා රටේ අපිට ලැබෙන බදු ආදායම නිසි ලෙස කළමනාකරණය කරලා ඒවා රටේ ආර්ථිකයට වැඩදායක වෙන විදියට ඇති කරයි කියන එක තමයි අපේ බලාපොරොත්තු. දැන් ඔබතුමාලා මොකද්ද ඇත්තටම මේ පත් වුණ ජනාධිපතිතුමාගෙන් මොකද්ද ඔබතුමාලා බලාපොරොත්තු වෙන දේවල් මොනවද? බලාපොරොත්තු වෙනවා කියන්නේ මම අර ඉස්සරලා කියපු ටික ප්‍රධානම බලාපොරොත්තු වෙනවා. ඊළඟට තමයි මේ රටේ මේ ගෙම්බු පයින් සිස්ටම් එකක් තියෙනවනේ. අර පැත්තේ මේ පැත්තර පයින්නවා, මේ පැත්තෙන් අර පැත්තර පයින්නවා. ඒක සම්පූර්ණ නවත්තන්න ඕනේ. ඒ වගේම රටේ නීතියේ ආධිපත්‍යය මම හිතන්නේ රටේ ජනාධිපතිටයි සාමාන්‍ය වැසියටයි හැමෝටම එක නීති පද්ධතියක් තියෙන්න ඕන. පහුගිය කාලේ අපි දැක්කා දාපු නඩු සේරම වතුරේ ගියා, පොල් ගෙඩියක් හොරගම් කරුවොත් ඒ මිනිහා හිරේ දානවා, කෝටි ගණන් බදු වංචා කරපු උන් නිදැල්ලේ හැසිරෙනවා. ඒ වාගේ නීති පද්ධතියක් හදන්න නැතුව නිසි නීති පද්ධතියක් හදලා රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරලා රටේ සංවර්ධනයට ඒ නීතිය සම්බන්ධ කරගෙන වැඩ කෙරුවොත් මම හිතන්නේ ඉතිරි අපේ අවුරුදු 5 ඇතුළත අනුර කුමාර සහෝදරයාට රටේ සෞභාග්‍ය උදා කරගන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. ඔව්. ඒතර ඔබතුමාලා දැන් මේ ජයග්‍රහණය මොන විදිහට සමරන්නේ? අපේ ජයග්‍රහණය ඉතාමත්ම සන්තෝෂයෙන් සතුටින්
සමරනවා අපි අනවශ්‍ය විදියට කවමදාකවත් රතින්ඩ පත්තු කරලා හූ කියලා කළු තෙල් ගාලා තවම තව සහෝදරයෙකුට හිරියර කරලා ඒ සතුරු භුක්ති විඳින්න අපි ලැහැත්ති නැහැ අපිට කියලා තියෙන අන්ත සහෝදරයා ගල් කැටයක් අතින් ගන්න නැතුව සාමකාමී විදියට මේ සතුට භුක්ති විඳින්න කියලා ඒ දුන්න නායකත්වයේ දුන්න උපදෙස් මම හිතන්නේ අපේ ප්‍රාදේශීය අපේ දරුවන්ට අපි කියා දීලා අපි ඒක ඒ විදිහටම භුක්ති විඳිනවා. එහෙම නැතුව මේ කාටවත් හිරියරයක් කරදරයක් විදිහට අපි ඒක භුක්ති විඳින්නේ නැහැ. දෙන අනුරාධපුර ප්‍රදේශයෙන් මේ පත් වුණ අධ්‍යක්ෂකේදී ජනාධිපතිගෙන මොකද ඔබතුමාට කියන හිතේ? පුදුම සතුටක් තියෙනවා හිතේ. කියලා වචනවලින් නිම කරන්න බෑ. අනුරාධපුරයේ නායකයෙක් බිහි වෙච්චාම අපේ ප්‍රදේශයත් එදා වගේ කොළඹ වගේ සරසන්න ශක්තියට ලැබෙන්න ඕනේ. අපි අයිතිය අපි දීලා තියෙනවා ඡන්දින්. එනිසා එතුමා අපේ රට ආරක්ෂා කරයි කියන හැඟීමෙන් හරි උත්සාහලම්බණයෙන් තමයි මම මේ කතා කරන්නේ එතුමා නායකයෙක්ම පිළිබඳව. එතකොට ඔබතුමාලා මේ පත්තුන ජනාධිපතිතුමාගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? අපි බලාපොරොත්තු වෙන්නේ අපේ රට ආරක්ෂා කරන්න අපේ දරුවන්ට නිදහස දෙන්න, නිදහස් අධ්‍යාපනයක් ගේන්න, ගොවිතැන ගොවියට අතහිත දීලා ගොවියට සාධාරණයක් කරලා රටේ ඉන්න හොරු ටික අපේ ධනිය සම්පත් මංකොල්ල කාපු ඉන්නවනේ ඒ අයට නිසි දඩුවම් ලබා දෙන්න කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අපි පත් වෙච්ච නායකතුමාගේ. මොකද හිතන්නේ මේ වගේ ප්‍රදේශකින් මේ වගේ නායකයෙක් රටේ ජනාධිපති ලෙස පත් වෙනවා? ඇත්තටම අපි සතුටු වෙනවා. අපි ජයශ්‍රී මහාමුදුරුවන්ගේ පරිසරයේ ජීවත් වෙන සිංහල බෞද්ධයෝ අපේ දිස්ත්‍රික්කේ නායකයෙක් පත් වීම අපිට හරි බොහොම මේ උද්‍යෝගයෙන් කියන්න ඕනේ. ඒක තමයි පළවෙනිවෙන්ම අපි සතුටු වෙන එකම කාරණය. අනුරාධපුර දිස්ත්‍රික්කෙන් බිහිවීම පිළිබඳව මොකද කියන්න තියෙන අන්ද කුමාර මේලා? මේ වෙලාවේ එතුමාට මේ රට ආරක්ෂා කරන්න දෙවියෙක්සේ සියලුම දෙනාට යහපත සලසන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම මේ අවස්ථාවේදී එතුමාට ප්‍රාර්ථනා කරනවා. එතුමාට හිතෙන් ඇත්තම අපි සියලු දෙනාටම හරිම සතුටුයි. ඒ කියන්නේ අපි අහිංසක ඒ කියන්නේ බිම් මට්ටමේ ඉන්න අහිංසක මිනිස්සු තමයි මේකෙන් උපරිම සතුට විඳින්නේ. උපරිම සතුට විඳින්න ඒ අවස්ථාව ලැබිලා තියෙන අහිංසක මිනිස්සුන්ට ගොවියා සහ කම්කරුවට. ඒ නිසා මම ඇත්තම අපි ගොඩාක් සතුටු වෙනවා අපේ අනුරාධපුර දිස්ත්‍රික්කේ. අපේ අනුරාධපුර දිස්ත්‍රික්කේ වුණාට මුළු රටේම ඉන්න අහිංසක ජනතාවට ගොවියට සහ කම්කරුවට මම හිතන්නේ මෙතුමාගේ අනුකම්පාව දක්වලා මෙන්න මේගොල්ලෝ නගා සිටවලා මේ රටේ සංවර්ධනය ඇති කරයි කියන බලාපොරොත්තු මට ඇත්තම අපි ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මා කියවුවා. ඒකේ තියෙන අදහස් අනුව අනිත් කිසිම ජනාධිපති අපේක්ෂකවරයෙක් ඉදිරිපත් නොකරපු වේදිකාවල නොකියපු එතුමා අපේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා. ඇත්තම දැන් ජනාධිපතිනේ අපේ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන සියලු දේවල් කරගන්න එතුමාට ධෛර්ය ශක්තිය ලැබේවා. සියලු දෙවියන්ගේ රැකවරණ ලැබේවා. ඒ වගේම බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නාත්‍රයේ ආනුභාව ලැබේවා. ජයසිරි මහාමුදුරුවන්ගේ මහා සෑයේ. එතකොට මට කියන්න ඔබතුමාලා මේ ජනාධිපතිතුමාගෙන් පත් වුණු ජනාධිපතිතුමා මොනවද ඉදිරියට බලාපොරොත්තු වෙනවද? ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා මගේ නම් බලාපොරොත්තුව මේ රටේ සංවර්ධනය ඇති කළා. ඒ වගේම ගොවියාට සහනය දීලා ගොවියා සහ කම්කරුවා ඒ වගේම රටේ තියෙන සම්පත් වලින් පළ ප්‍රයෝජන අරගෙන රටේ සම්පත් වලින් උත්පාදනය කරලා විදේශීය රටවල වලට අපේ සහල් එහෙම නැත්නම් වී නැවත ගෙනියන්නට අපේ ලංකාවේ නිෂ්පාදනය කරන පොහොර ටික විදේශීය රටවලට අපනයනය කරන්නට ඒ වගේ තත්ත්වයක ඇති කරන්න පුළුවන් රටක් මේක. ඒ තරම් විශාල සම්පත් තියෙන රටක් ලංකාව විතරයි තියෙන ලෝකෙ කිසිම රටක නැහැ ඒ වගේ සම්පත්. අන්න ඒ ටික එතුමා කරයි කියන මගේ විශ්වාසය සහ බලාපොරොත්තු තියෙනවා. මගේ නම මල්ලිකා විජේසිංහ. මොකද හිතන්නේ ජනාධිපති කෙනෙක් අද පත් වුණා කියන මොකද හිතන්නේ? අපිට ගොඩාක් සතුටුයි. මේ අපේ අනුරාධපුර දිස්ත්‍රික්කෙන් රජ රටින් බිහි වෙච්ච ජනාධිපති මේ අපි සාමාන්‍යයෙන් ගොවිතැන් කරලා ජීවත් වෙන අය. එතකොට අපිට මේ ගොවිතැන් කරලා ජීවත් වෙන හින්දා අපිට තෙල් ටික පොහොර ටික ඒවා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ එතකොට අපේ ඉන්නවා දරුවෝ මද්‍රව්‍ය වලට මේ පුරුදු වෙච්ච අය. ඒගොල්ලන්ට රැකියාවක් නැහැ. ඒ අය බේරලා දෙන්න කියලයි මේ අපිට ජනාධිපති කෙනෙක් මේ රජ රටින් බිහි වෙච්ච එක ගැන ගොඩාක් සතුටුයි. මොකද හිතන්නේ ඇත්තටම මොන වගේ බලාපොරොත්තු තියෙනවද එතුමාගෙන් ඔබතුමීලට ඉල්ලගන්න ජනතාව විදිහට? අපි එයාගෙන් ඉල්ලන්නේ නැහැ.
දැන් මේ රට අපිට ගොඩක් නැති වෙලා තියෙන අපේ රටේ සම්පත්. ඒ සම්පත් ටික ආපහු එයා රැකලා අපට දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ එතකොට රටේ සම්පත් ටික රටේම තියාගෙන මේ රටේ සම්පත් ටික මේ එයා ආරක්ෂාව ආරක්ෂා කරලා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එතකොට දරුවන්ට හොඳ අධ්‍යාපනයක් රටේම තියෙන්න ඕන. එතකොට මේ ගොවියන්ට තෙල් ටික පොහොර ටික සාධාරණ මිලකට ඒ විදිහට දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔව්, ඇත්තටම මොකද හිතන්නේ මේ අනුරාධපුර වගේ ප්‍රදේශයකින් මේ ජනාධිපති පත්වෙච්චෙක් ගැන? අනුරාධපුර දිස්ත්‍රික්කෙන් පත්වෙච්ච ජනාධිපතිතුමා ගැන ගොඩාක් අපිට සතුටුයි. මොකද අපි වගේ දුප්පත් කෙනෙක් එයත් ඒ නිසා එයා මේ රජරට ගොවියන්ගේ දුක දන්නා කෙනෙක් නිසා අපිට හරි සතුටු. මොනවද මේ එතකොට මොන වගේ ජයක් දැන් මේ දිනපෙකට මොන වගේ සැමරීමක් කරනවද? මොකද කරාද සැමරීමක්? අපි මොකෝ සැමරීමක් කරේ නැහැ. මේ අපිට එතුමාලා දීලා තියෙන උපදේශ අනුව අපි අඩු ගානේ රතින්න කරලක්වත් එහෙම දැම්මේ නැහැ. අපි ගෙවල් වලටම වෙලා ඒ මැතිවරණය අහගෙන ඒ සතුට භුක්ති විඳා.